මේ අබිගිස්ක්‍රමට ලයයි කි ආකාරයකමව ික්ෂ හන්සලට චීවර පිඩි පාත පිළිබඳව නිමිත්ව ඔහස පරිතා න ක්ෙම වි ප්තියක් වටින්නේ මිත්ත කෙල කියන්නේ දැන් ගහි කෙනෙක් පන්සල්ටනවා දක අපිත බිල්ිනක් කදන්න. මොකහර ග ක් හ න දක ටක්ගලරන කද නල්ලරගෙන නුගන්න පටන් යිතකට හ ම ද ර ො ික්ෂ හ නෑ කරන්න කියලා හැබැයි. නිමති කරන අන්නේ නිමිති කරට පස්සෙ ගිහිපින්හ තුල ඒ කරදුන්නොත් ඒක කැපනෑ කියනෙක වටින් නෑ කියනෙක මතගතියාගන්න ඕනි. ඔබස කියල කියන්නේම එහෙම කියනතු නිගර හි පස්සරනවාගේ පිහම පපස කිය ඔල කොහහිදන් පින්න ට්තු දේකගේෙවල්ල හම කියන දර ික්‍ෂන්හසේන ික්ුන්හසර ට්තුදකගේෙව හොඳ ැද. අපිට ඉතින් සැපනැදදවවාසය කර හොඳ නද බාන කන්න බෙරිද අන්නේ ආකාරෙ මේ හින් පාස් කරලගේ ලබාගන්න දෙවල්වලට කියෙන ඔබහස කියලා පරිකතා කියලා කියන්නේ ඉ භික්ෂු සංගයන මෙඳ මේ ආකාරය සේනාසන හරීම සම්බාධයි මේ සක්මන් වලු සක්මන් කරන්නත්බෑ මෙහමයි කියලා නිකම් පරිකතාවක් දක්වල ලබාගන්න ආජීවට කියන නම හැබේ මේකත්මතකතියාර මේ නිමිත් ඔබාස පරිකතාවන්ගේ විපදිච්ච සේනාසනය අප පවෙන්නන්නේේ එ නි පතිදිච චීවරයි පින්්ඩ පාතතමය අපපද වෙන්නේ වින් අත්තින් ඉිපදනොත් යම්කි ීවර පිට පාත සේනාසනික. ප්‍රත්්‍ය තුනම අ පරිකතාවන්ගේ ලැබුණට කමක්මැහැ කියල කියෙන සේනාසන බැයි මට මේකක් දෙන්න කියෙනෙඉල්ලන සේනාසනයත් අක පයිම කල්ල දක්වල තියෙන. දින්නපතා නමුතමු ධර්ම දේශනා අශ්‍රමණය කිරීමට වස්නු ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකා වූ දැන්ම සස්කයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජෝටීබ් නාලිකා ස්සේ ප්‍රචරය වන මෙම සුමුදුර ධර්ම දේශනාව සඳහා අද, பின்பற தாய்க்கத்தைගෙන கட்டதுகளைே பிியந்தலு துன்போவேலு தேவானந்த பாரே அங்க දෙசிய அணුවன் එක சீ நிவசி பதிஞ்சි என்K.D ரත්නசிலி மாත්ම සහ ஆனந்த ரත්னாக்கான பின்வத்துபல விசேன். இம்மு பின் பிரரிசගේ அரம்டபන්නේ பப்புவே ஆபாාதேக்கின் පெළனுு தனட்டு ரூහல் கතவසිடினு ஐக்கே சஜित விரஞ்சன புதுலුවට இක්மண் சுுவ பிரාார்த்தனா කිරීම. අද දීශකයණන් වහන්සේ තමුත්ඒේකම ஒருරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපසන බාපන අධස්ථානාදීපති අවිධහරම විශාරද ත්‍රිපිටකාචාරය කම්මට්ටහනාචාර්ය අධිපූජනීය කිෙරුලපන ධම්මදජය ස්වාමීන් වහන්සේ. අවත්සරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේ සුවත්‍රාගච්චන්තුදේවතා. සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සගමොක්කදං ධම්මස් සවන කාලෝ අයං පදන්තා ධම්මස් සවන කාලෝ අයං පදන්තා ධම්ම සවන කාලෝ අයං පදන්ත නමුතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සමා සම්බුත් දස්ස ඉධබික්කු පාතිමොක්ඛ සංවර සංවෘතෝ විහරති. ආචාරගෝචර සම්පනෝ අනුමත්තේ සු වජ්්‍යේසු භයදස්සාවිී සමාදාය සික්හති සික්කාපදේසූති. සද්ධර්ම ශ්‍රවනාබිලාශී ගුණබර වාසනාවන්ත පින්වත්න්නේ. මේ අභිනිස් ක්‍රමණට කාලයයි මාතෘකා පොස්සේ සතර සතිපට්ටානී පිළිබඳව සිදුකරගෙනන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණී කිරීමටයි මෙප් පින්හතුන් කවුරුත් මේ සූදානම් වන්නේ. පිගනි අද දවස්සේ මෙතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශ්‍ය සලසා දෙමින් ධර්මදේශනාව විකාශන දායකත්වය ගෙන කටයුතු කරන බව හෙපත් කරලා තියෙනවා. පිළියන්දල තුන්බෝවිල දේවානන්ද පාරේ අංක දෙසි අනුවුවෙන් එකසී නිවසේ පදිංචි, NKD රත්න සීලි මහත්මිය සහ, ආනන්ද රත්නා එකක මහත්මය විසින්. නම්ගම් අරමුණු ලෙස සෙපත් කරලා තියෙන කාරණාවන්, ධර්ම දේශනාවෙන් අනතුරුව සහිපත් කිරීමට වලාපොරොත්තුවෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පිති ඔබ දන්නු අපි කතාකරගෙනාවේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙයට දේශනා කරන, සත්්‍යයාගේ දුක්නිවා ගැනීම පිණිස පතින ඒකායන මාර්ගයක් වෙච්ච සතර සතිපට්ඨාන ධර්ම දශනා මාආලාවී ධර්ම දශනා කීපයක් පිළිබඳව.ඉට අනුරූපියය අපි පහුගිය සතිය ධර්ම දේශනාවිදි කතා කලා සීලයේ විධ ප්‍රබේදයන් පිළිබඳව. විවධාකාර වූ සීලයන් පිළිබඳව දතයුතු ේල් දනගෙන පිරංඥ ගතුවා රුක්ක මල්ල ගතුවා සුංඥාරගතුවා කියන තැනින්. දේශනාව නවත්වෙල සීලිය ගෙන කතා කරන්න ගත්තේ. පසුගේ සති අපි අවසානයට කතාකරපු තැන තමයි, චතුර්විද සේලය පිළිබඳු අපි කතා කරන්න තියෙන බව හිපත් කලා. අනරූපියෝ මගේ පිගත්න්නේ අපිට කතා කරන නැතින්ම චතුරුවිද සීලය, ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා පාති මොක්ක සංවර සීලය, ඉන්ද්‍රීිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සේලය, පච්ච සනිස් සිත සීලය කියය. මනවද පාති මොක්ක සංවර සීලය. දිය සංවරසේලේ ආජි පාරිි ුද්ද සේලේ සහ පච්චේ සන්නස්්‍යත සීලයි. මේ කරණ හතර පිළිබඳව කතා කරන්නට තලින් මංගඔට සේපත් කරන්න මෙන්න මෙහම කාරනාව දැන් අදවෙනකොට වර්නම සීලය කියනක පිළිබඳ විතාමත්ම හීන භාවි කතා කරනු අපිට දකින්න ලබෙනු ඇතැම් මෝග පුරුෂයන්මකට හේතුවක් තියෙනව පින්ගන්නේ මේ සමහරක් දැන් අපිට පේනවානී භික්‍ෂන් වහන්සේලා පවා. මේ සීලය කියනක හරයේම මේරිරනාත්මක තැනකට දාලා රහත් වෙලායින්නවන මොකරද සිල් ලකින්නන්නේ අරකයි මේකයි මෙහමයි කිය මේක එකේ. හේතු පනවනවනි හැබැ පින්ඟති මේ තමන්ට තමන්ගේ සීලය රැකගන්න බැරි වුණහම ඒ සීලය සාධාරණී කරණය කරන්න අනිත් අයට මේක තේරෙන්නේෙ නෑ මට මේක තේරනයි කියලා හිතන නෝන් මාදී කියලා මේ රෝගයක්ත්තිේ නො එක මානසික රෝගයක් මෙන මේ ව්‍යදිවලින් අප දන්නම නැතුව පෙෙන්න පටන්ගත්තහම එතකොට හිතනො මේ අපි කරන්න බැරිදේවල් ලෝක කාටවත් කරන්න බෑ නිසා කරන්න පුළුවන් මට මේ කරන්න ඕනිකට තමන් ග්‍රහත්තුනයි කියලාර රහච්චිත්තය සමහරු තමන්ට නිකම්මආරෝපනය කරගෙන ඒ ෙල්පන කල අපි සිල්ල අපිකට සිල්ටකින්න අපිපු නර්භය නතිකරන අරණ මේකන කියල සීල කියනක බින්ඳුවට දාලා කතා කරන ස්භාවයක් දකින්න තිය. හැබැයි පින්වත්න්නේ හොඳට මතකතියාගන්න දැන් රහතන් වහන්සේ කියනමි උතුමන් වහන්සේ කවර හේතුවින්වත් ලකවද්‍ය සිකපදයක්ෙක්මහන්නේනේ ප්‍රඥපති වද්‍ය සිකපදයක් ඉක්මවෙන්න පුළුව හැබැයි සත්ව පුද්ගල බාවින් ආත්මේ දෘෂ්ටිං අල්ලා නොගැනීම් හේතුවෙන් ජීවිතය හේතුයිංවත් මගේ පිගතිී රහතන් වහන්සේට ලෝක වද්්‍යසික පතිනට ලෝකයේ වැරදියි සම්මත. ප්‍රාණගාතය අදත්තාදාානී මසාවාාදී දේවල් කවරහෙවත් සිද්ධවෙන්න නෑ කියෙක පිඟුතුල මතවතිය ගන්න. එතකොට පිින්ගත්න්නේී දැන් මේ මෙතනද අපිට මතක් පෙනවනේ සීලියය කියනෙ කොච්චර වැදගද්දම මාර්ගයට කියලනි සීලේ කියනක මිසාසනටම පින්ගදිින් සහර කියන සමහරබුද් ශසනවල සිල්පද තිබ්බනයකේ ඇත්ත තමන්ගේ. ්‍රාවකයන්ට ශික්ෂාපද නොපැනවූ විපස් සිකී විස්ව වූ කියනීමම අතත බුදුරාණන්හන්සලාගේ ශසන වැඩිකල් පැවතු නැත්තෙම. අන්න්නේ සිකපද නොපැනවූ නිසාබව සාරිපපුත්්‍ර මහරතන්හන්සට සේපත් කලන බුදුරජාන්හන්සේ එතකොට. සිල්පද පනවපු කකු සඳ කෝනාගමන කස්සප කියන බුදුරජන්හන්සේලාගේ ශසන බොහෝකල් පැතුේ. ික්ෂාපද පැනවීම නිසායනෙක බදුජාණන් වහන්සේ විසින්ම සහිපත් කරලා තියෙනවා. එනිසා මකතියාගන්න මේ නෛරයානික සර්වක්ඥ ශාසනයේ ඇති සීල. පි ඒ. සීලයේ පේහිටන කුළපුත්‍රයන්ට. ලෞකික ලෝකෝත්තර ස කකළ සම්පත්තිම සදල දෙෙනන නිසා. වටිනාකම ප්‍රමාණ කරන්න පුළුවන්කමක් මති නිසා. අති යුත්තුම අති දුරල්ලබ වස්තුවක් පෙච්ච සීල මේ එක ටාසා කරලා. ගෞරවයින් මේ ිල්පද පිළිබඳව දැනගෙනන්නේ අර කියීනොනි ගතාවක් යෝ ගවන්න විජානාති නසවෝරක්කන්ති ගෝගන. ඒවන් සීලං ජානන්තුූ කිින් සෝරක්කෙී සහට තමන්ගේ ගවරල ඉන්න ගවයන්ගේ ගාන දන්නතිකෙන තමන්ගේ ගවරල්ල රකින්න සමත්වෙන්නි නෑවගේ. ඒවන් සීලං ජානන්තු. යම් කෙනෙක් සීලයේ පිළිබඳව දන්න නැත්තම්. කින් සෝරක්ක සංවරන්නේ සේලේ එනැති කෙන කොහමද සංවරය රකගන්නන්නේ ඔහු පින්ගන්නේ සම්පූර්ණිම පිරිහහිෙනව කිය කියෙන. සම්පූර්නින් පිරිෙන්න්න පුළුව ම් පාජකා පත්තිට. සා සීලිය ගුරන්න සීිය ගැන කියන්න කලින්ම මේටික කියැන්න්නේ වර්තමානය සීලය කියනෙක හරීම බිඳදුවට දාලමික ජෛනකාරයන්ගේ බමුණන්ගේ. අරකයි මේකය කියල මේක සම්පූර්ණය මයිකරන. පිගලන්නේී හෙමනේ යොප සම්පදාව කියලකක්තියනවා යොප සම්පදාවිදි ජීවය කියන්න පාජිපත්තියෙන් වැලි කෙලහින්න. පි මතිකරු සපඳදාවේ ජීවය කියන පරාජකාපත්තිය රකින භික්‍ෂුවක් කියන කෙනා මහ උතුමාන් වහන්සේන. ඒනිසා නේද පෙරජීවත්වෙච්ච දිව්‍ය සම්පත්තිීන් වැනි මහත් සම්පත්ති බ මහා රජවරන් ඉට පසේ රජකම්වලට හිමිකම්තිබේ රජවරන්ගේ පුතුන් අපරරිමිත දන සම්පත්තිබ මහා සිටුවරු ත්‍රේ සිටුවරුන්ගේ පුතාලම රජ සම්පත් සිටු සම්පත් අරල දාලා ප්‍රෘජාවාවේ. මේ සීලයාආදෙන් ලැබෙන රැකවරණය නිසා පැදලිනිි එවැන්නේ ශ්‍රේෂ්ට වූ මේ සීලය යමි කරකිනව නම් පික්ෂ වහන්සේනම පරාජිකා ශක්ෂ පද හතර පින්ගන්නේ දිවහමීන් රකිින් එක සොළු කරුණක් නෙම එක මහත් වූ කරුණ. බොෝ ගණනක් ඇ සංගාධ සේෂ කුද්ධානු කුද්දක සකපද වගේ මේ කක්වත් කඩන්න ඇතිවෙන්න උපසම්පදා සීලය මේ රකින්න ප්‍රතජ්ජන භික්ෂුවකට පුළුවන් කියන කාරණාවක් නම් පේන්්ඩ නැහැ ඇත්තට පින්ගන්නේ රහතන් වහන්සේ නමකට වනත් මේ ඔක්කෝම රකිනවා කියන කරන්න බ. ඇයි දැන් රහතන් වහන්සේ. අරිහත්වේ බලයෙන් මං කලින්ි වනි ලකවත්්‍යය සිකපද රැන සමහන්ට මගටික් ප්‍රශ්යක් වන්න පුලුවඇනිසාම කියන්න. හැබැයි රහතන් වහසේ කොයිම කාලිකවත් ලෝකවද්‍ය සික්ෂපද කඩ කරන්න නෑ කිය එක වනාට කෙනවි ප්‍රාණගාතය අදත්තා දානය කාමේ වර්ද වහෙසර මේ කවදාවත් රහතන් වවාස කරන්න අරිහත්වේ බලයෙන් මේ රැගෙන. හැබැයි රිත්වේ බලයෙන් ප්‍රඥපති වද්‍ය සිෙකද ැකනව කෙක්න සහරකට රහතන් වහසලා ගැතින්ද ප්‍රඥපති වද්‍ය සිකපදකැන් පි න ොය කොටිකාර සංගාධ සේ ඉළඟට සංචරිත්ත. ේ ස පද සෝධම්ම පාචිත්්‍යය පාලි රපිය පටික්්ගහන පාචිත්ය වගේ සමහරක් ප්‍රඥප්තිවද්‍ය සකපද රහන් හස ගතින් ලත් කැඩෙන්න්න පුළුවන් කියෙන මනෝරත පුරණනියටට් කතාව දක්ල තියෙනවර එතපන කීනා සෝතාව ලෝකවද්්‍යන්න පද්ජති පන්නත්ති ව්‍ය මේවා පද්ජති ්‍ර ති දදිවලට එන්න ලුවන් කියනක් එක සහිපත් කල න ඒනකොටත් කායන ප වාචාප චිත්තන පද්ද යනුත් වචනය චිත්තේනුත් එන්න පුුව යින් තම කුටිකාරගේ සංාද වචන එන්න පුළුවන් ඒවතමයි සංචරිත්ත ලඟට පදසෝ දම්වාද ශික්ෂාපද සිතටන් එන්න පුළුවන් ඇවතමයි රූපිය පටක් හනාදී නැත මුදල් පි ගනීමදී සිකපද රහතන් වහන්සේට ුවත් යම්වෙලාව කැඩෙන්න පුළුවන් කියනෙ සෙපත් කල තියන. එනිසා. මේ වගේ ලස්සන ප්‍රවේධතියන සිල්පදයක් ආදරෙන් ඉගනගෙන ආදරෙෙන්වරැකලක් සමහරක් වෙලාවට කැඩු හම පින්වත්න්නේ ඒ කැඩිච්චය වගින්ගේ සිටියට පස්සේ මඟඵල ලැබීම අභහව්‍යබාවයක් පේ් න එනිසා ඒ ලබන්න පුළුව හැබයි මේම දැනගෙනින්න්න. දැනගෙන දුස්කෘත දුර්භාෂිත පාචිත්‍ය තුල්ලච්චව සගාධශේෂ ස පාජික ආදේ මේ ිල්පද පිළිබඳද සම්පදාභික්ෂුවක්නම දැනගන්න. හි පංව එක් ී පංවතුලට අදාල් දෙම්මම්ම අදවිස්තර කරන කාරනාවට ම ප්‍රස්ථාවක්ගත්තේ මුූි කැඩින් මක්ගත්තේ පින්ංව තුලත් මේක පින් තුල්ලගේ පැත්තට දාගෙන මංගේ පත්තෙන් රකින්න පුළුවන් තරම දිවිහිමියයෙන් රකිින් ෝනි තෙරුුණා එනි සයිබව සේපත් කරලා එබඔලුවෙඇතියාගෙන මීතුරු සේලේ පිළිබඳව දේශනාව ගෞරවේෙන් ශ්‍රවණය කරත්වා කියල ආාධනාරන. අනරූපීව සේපත්කරපු ප්‍රබේද හතර පිළිබඳව. වරණාවට යනකොට පළවිනයට අපිට කතා කරන්න තියෙන පාතිමොක්ක සංවර සේලය පිළිබඳව. පාතිමොක්ක සංවර සේලය කියළ කියන්නේ ධර්මදේශනාවට මාතුෘකා කළ ගාතාව තිබ්බ ගාතාපාටේ අර්ථය. කොමික ඉද බික්කු. ඉදකිව මේ සාාසනයේ බික්කූ කෙලකිව මෙතැනද සංසාරේ බයන් එක්කතේති බික්කූ කියල කියනවා සසරබය දකිනවන යම්කිෙන කෑට භික්ෂෝ කියල කියනවා තවත් ති චින්න බින්න පට දරත්තා ික් වූ කියනවා ැන කඩකඩ කරලාැපු වස්ත්‍ර දනයම් කෙනෙක්ක න යාත් භික්ෂ කියන. ැන සදහැසතිෙන් සසුනට ආපු කොල දරුවට කියන නමක් මේ බික්ක වු. ඉ බික්කු. එකට සසරබය දකින කියෙන ආද පාති මොක්ක සංවර සංගුතු. පාති මොක පාති කියල කියන්නේ මෙතගෙන යෝනම් පාති රක්කතිය තන් මොක්කේති ෝචේති අපයිකාදී දුක්කේ හි පාති මොක්කන් කියල. මෙතන පාති මොක් කියන්න පිගෙන යම් සීලයක් තමා රකිනකොට තමාව අපායින් ගලවනවනම්. අපාය වගේ දුක්ඛත තත්වන්ගෙන් ගලවනවනම්. ඒ සීලියට කියන පාති මොක්ක කියකොට සංවර කියලා කියන්නේ කායික වාචසිකව ඇතිකරගන්න ශක්ෂාපදවේතික්‍රමණය නොකිරීම ත්තන් කායිකවාචසික සංවරය නොබිදීම සංහෘත කියල කියෙන් ඒයි යුක්්තවෙලා. පාත්ති මොක්ක සංවර සංහතු. අපායාදී දුකට වැටෙන දුස්සීල කම්වලින් වෙෙන්වෙලාකායිකව වාචසෙකව, වාසය කිරීමට කියන පාති මොක්ක සංවර කිය. විහරති කියන්නේ වාසය කරනවට කියන්නේ එක. ආචාර් ගෝචර සම්පණ්ු. ආචාරෙන් ස ගෝචරෙන් යුක්තව වන්නඩෝඕනි මොකද මේ ආචර ෝචතර කියන්නේ ආචාර ගෝචර කියල කියන්න පිදි දෙ මේක තිේෙනවා ආචාරයහ අනාචාරී කියලදක්. අනාචරය කියන්නේ මොද කයින් ශික්ෂාපද යමෙක් වේතික්‍රමය කරනවන්නම්. වචනීෙන් යෙක් ශික්ෂපද වේතික්‍රමණය කරනවන්නම් කයිකව වාචිකව යම් කෙනෙක් ශික්ෂාපද වේතික්‍රණය කරනවනම් එකට කියෙන ආනාචරී. මෙස්ියලුවම දුස්සීල කම්වල්තත් කියන නමක් තම අනාචරය කලකින් එතකොට මේ සසුනට ආපු පැවිද්දෝ. යමෙක් ඔය ගිහින්ට දැඟ පිහිතමමුකු වගාරලා හොඳම පල ගීහන්ට දෙනනි දැන්නර ම දැක්ක පවගේ කාලෙ එක කියද කොමඩු හිටෝනවා කොටු දානවානි දොවිර කොටු කියයි මේ කොටු කියයි කිරි කොටු කියයි ඒ කොටු දාලා. ොකුම අලේනකම් බලගෙන් ලොකම ොමදුවනක ලගෙන් ආපපුගම ලොකම කොමට ගියකාටද ගහියන්ගේ සිද්ගනීමේ එන ගියන් දෙනවා. ඉට චාටු කම් මෙතා මුද්ග සොප්පතා. රි බට් කතා මෙන්න මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ විසින් පිළිකුල් කොට වදාල මිත්්‍යාජීවෙන් ජීවිකා පවත්වන්න කෙනට කියන අනාචාරය හැසිරෙන පවිද දෙෙක් කිය. චාටුම්මතා කියන්නේ තර වඳ කියෝනි භික්ෂුන් විසින් ගිහියන්ගේ සිද්ගන්න ආකාරීෙන් ගිහිියන් වූ සස්තැනතියලා තමන්න්න පහත්වන තියල කතාරන ඔයාලා අපිටඩ සිල්වන්තයිම මෙහිෙමයි ඔයාලා පිට වඩ බන්න දන්න දම මේ හෙෙන ගුණුවන්තමක් කියල හිතුවට පිගද මේකෙෙන චාට කම්මතා කිය. ගුණුවන්තකමක්නේ තමන්තු ඇතිවෙන හීනමානයක් එක්කම ඇතිවන්න. අර ගිහි අන්න නලවන සවභාවේ ඔගල්ලු නිසාතම අප අද මෙතනින්නේ අරකයි මේකයි මේමයි කිය නැත්ත උගොලු නැත්තන්ම් අපිත්මතන. අරඒගේ කතා කියෙනෙකටගෙන චාටුම්මතා කියලා. මුද්ග සුපතා කියලා කියන්නේ පින්ගත්න්නේ යම කතා කරනකොට වැඩිකොටසක් අසත්‍ය වෙලා මදකොටසක් සත්්‍ය වෙනවල කට්ටය කතා කරත්ද කතා කරන්නේ මේ කතා කරලා කියනකොට වැඩිකොටසක් අසත්්‍යය කතාවේ පඩිොට සැයි සත්ත්‍යය අන්නකට මුදග සුප්පතා කිය. චක දරමතින්නේ පාරි ට්තා කියන්නමත් සමහරදායකන්ගේ දරුවනවා අපිට තියන පි ක් සීමාවක් ඒ ේමවෙතුල කරුණාවෙන් අපපුතේ කොහොමද කියන්න තුූමේ හ බලාගන්න කියලන මේ කියන්නනමුත් ගියන් කෙරෙහි කපටිකමේ. ගියන්ගේ දරුවන් සොරතල් කිරීම හදී කරනකොට දරුවන් වඩාගෙනනට කිරිමවරුුවගේ හොරතල් කෝලම් කරනකරන පරි බට්ටතා. දෙම් බල තම තමං චාටු කම්මිතාද මුග සපතාද පරි බට්ටතාද මේමන ගී පි තුලට අයිතේහරි චාටු කම්මතාාව තිේන මුද් සුපතාාව තියන පරි ට්ටාව තිේනවා. ඉළඟටකි නො මේ ජංගපේසනි කතා කියලා. ජංගපේසනි කතා කියෙ ඇනෙේ ගෙහිියන්ගේ පනි විඩ හමාරුරන්න ළඟටඔයි පවිදි වෙලා වැදකම් කිරීම නැත්කීම් කරනවා අනන් වෙලා බැලීමම් කරනව අන්නන් මේ පිස්සරහදිිතා කරන්න ඒ කතා කරන වෙලාවිදදි කියන්න මෙ මේ ෙරනවා ජංගපේසනි කතා කියලා. මේවා අනාචාර. පැවිදදෙක්ට සොදුසුදේවල් නෙමේ අන්නන්නේ නිසයිකිව්වේ මේට කියන්නේ. අනාචාර කියලා ඉළඟට අගෝචරය කියොක දැිකිවනි අනාචාරය එවගේම අගෝචරණනි ආචර ගෝචර සප වූ කියලනනික විත මේක විරුද්ධ භාවයක්ත් බලම අගෝචරය කෙරකන් ව යම්කිසි පැවිද්දෙක් වශ්‍යයාවන් ඉන්න තැනට වැැඳපු ගැහැනියන් ඉන්න තැනට ඉළඟට පණ්ඩකයන් ඉන්න තැනට නිතර නිතර යනවන රජවරු. ඇමතිවරු නැතිවරු. වෙන වෙන තීර්තකයන් නොඳරහගන් ඔයි වෙනත් තීර්තකයන් එක්ක දැන් මේ අද තියෙනවන්නේ මොකක්දර සර්ව ආගමික මතක කියලෙක් බුදුරජාණන් වහන්සේ හිපත් කරන වෙනත් තීර්තකයන් සහ තීර්ථක ශ්‍රාවකයන් නුසුදදුසු සංසර්ගයෙන් වාසය කරනවන්නම්. ඒ තීර්තකයන් ගාවට ගිල්ලේ තීර්රතකයන්ගේ ශ්‍රාවකයෝ එක්ක අනවශ්‍ය විදියට කතාබහය යදෙනවන්නම් ඒ භික්‍ෂූ භික්‍ෂුණීන්ට ඒ දේවල් අගෝචර කියලා සිපත් කල තියනවා. ඒනිසා සහයෙන් නුවනින් ඒව පෛුරපසනය කරන්නේ නැතුව ඒය අගෝචර අගෝචර කියලා දැනගෙන්. ්‍රmana ධർമmേයට න්තராായ வച්ച. දේවල් අයින් කරල දාලා සිහියෙන් යොක්ත ජීවප පෙන් න ඔයි තීර්ථකෝ ශෂම පිගත්න්නේ ම ර පාකව ඇද දැ හිතන කොදැනර වෙසංගරුන් වගේ සුරන ොට ු තරම රාධකය ෙ ශ්‍රමණ ධර්මයට අතර ෙන් ල ට රජ න්ත්‍ර ට සර ො ොද ව ම ික්ෂ පත් ම හ ුව ලා ර පද ම පද න ප හරි පරිස හ ඩ ඩ ලැන කොට පිග ොාි. වෙන්න පුලුවන් අ සම්මයක් ආජීවේට අන්තරයි ීර්තකය තීර්ථක ශ්‍රාවකසර කරන්න පාකිවයි දිිට්ට පපත්වයට හතුවෙන නි සම්මයත් දෘෂ්ටියට අතරයි. එහම වෙනවා. හරි ඕන තරං ගති වැට කියන්න න දහක්දේවල් තියනවාව නමුත් අපි අවශ්‍ය කාරණාව විතර පැහැදිලි කර ගමු සැහනැතකළලයෙන් සේවනය කරන්න පා. මේ ්‍රදධානයට ස චිත්ත ේදයට හේතුවෙන්න්න පුළුව පැදිල්ලිද මෙතම අ ගෝචර ෝචර කියලා කියන්න මේවගින් විරුද්ධ භික්ෂූන්ට නැතිසිව් පපසෙන් උපස්ථාන කරන ශ්‍රද්ධාවෙන් භික්ෂුණහන්සේලාව ඇසුරු කරන උපාස කුපාසකාදීන් ඒ ඔවුන් සමඟවාසය කිරීම භික්‍ෂුවට ගෝචරය.ඒ ශ්‍රද්ධාවාදීදේවල් වැඩිවන්න හතු වෙන සහාද දේවල් වැඩිවෙන්න හේතුයවා ඉකට තවත් යවා මිකද ආචර ෝචරයේ පිබඳ හමෙකුත්තිය. අනාාය විශේෂම කයිකනාචාරය වාචස කනාචාරයෙල කොටස් දැකට වෙද. කයිකනාචාරය කියල කියනදෙ සාසන යම ික්ෂ වහන්සේ ද ල ිලා භික්‍ෂන් හසල වැඩිට ික්ෂන්හස ගේ ද ද වද ඩට ික්ෂහස ටයිද පොිසාවින්හසේලා උඩ ආසනයක ඉන්නවද හිසවස සිර පොවග න්නව සිරු නැතු ද සහරන්දකල ැසුන් වටන කොට පොඩිස්වාමන්හන්සේ සිවරක්දනතතු ලොකහන්දර ග හට හරම හොඳ ප න්නේ. මේගේ කයි කනාචාරවලට යොමුවෙලා තියෙනවන්න අහි දටුම කියලන නාන තැනකට ගියාම මහතරන්හන්සේගේගේ හැපෙන්න්නේි නැව. ඔවුන්ට ඉදිරියෙන් වැවටවත් බහින්න. නාන තොටවත් බහින්න බක. ගමට වදින කල්හි වැඩිට භික්‍ෂූන් වහන්ේද සමහරු සමානුපාතිකලද ම වමින් අනකොට දකුණන නේ එහම නතුව ඩහි ික්ෂුණ හස ඉදිරීන් තියන් න්න කිය මෙන්න වැට කන කයිකනාජාරය ඔක්කම. යකා නට වාාචි නාචාරය කියල කිය යම් කෙනෙක් යම් භික්‍ෂුවක් සසනයට ඇල්ල මහතරුන් වහන්සේ නොචාර වැඩි භික්ෂන් වහන්සේගේ අහන්නනතු නක ප්‍රශ්න විසඳරන මටහනක් පදන්න හොදන. ඇතුල ඇතුල ප්‍රශ්ිසදන්න්න හොන හ සමහර දාායක දායකවාහම ගලොත්ක කතරන ේ වැඩ භික්ෂ හසක හන්න තු ආමතරයක නවද ගනාව ැද යනව බත් ව කැවිල යෙනනවද මනවද කන්න මනවද බොන් නිමනවද ගනෙකල ්‍රමන සාරපය නව විකාර ක රනව වාාචි . ඒ ික්ෂ හසන් ම විේෂන් මේ වාාචසක කායි නාචාරය තම යක්ද හොද ි ප ො ද ැද ද වැඩ රු හන්සේ මක්නැතුව සනේ හ ච අලුත් භික්ෂ හන්ස ේෂමේ මන ව සක නචාරී කිය මෙන්න මේවා නොකිරීමට කියනව අනනාචාරය නොකිරී. අන්නේ වටකන ආචාරය කියල. අන්න ආාර යට ගෝචර පැත්තරෙන්න්නු ගෝචරත් තුනක්තිය උපනිස්සය ගෝචරය ආරක්ක ගෝචර උපි බද ෝචරය. පස්ස ෝචර කියල කියන පිද ල් පච්ච කතා. කියන මමී වගේ දසවිද කතාවන් වලින් වීරයා රම්භ කතා. කියන මේවගගේ යොක්තවෙච්ච කල්්‍යයාන මිත්‍රයෙක ඇසරු කරනව නම් අර අන්නගරන උපනිස්සේ ගෝචර කිය. කල්්‍යයාන ිත්‍රයා කියන්න පින්ගදි පෙරන ඇසු ධර්මය දේශ කරන කෙනෙක් ඩ. ඇසු විර ධර්ම පරිසදු කරදන කෙනෙක් බව් පත් ව. සැක තිබුණු තැන්වල සකදුරන කෙනෙක් බව් පත් වන්න. ක කිය දෘෂ්ටි රුකාරගෙන සිත ප්‍රසන්න භාාවයට පත්කරලා යම්කිසි කෙනෙක්ට ශ්‍රද්ධ සීල සොතතියාග ප්‍රඥාකින පච ධර්මයන් යම්කිසි කෙනෙක් ඇසර කිරීමෙන් වැඩෙනවනම් අන්නේ කල්්‍යාන මිත්‍රට කිය උප නිස්සේ ගෝචරයක. මොදවල ශ්‍රද්ධා සීල සොතයාග ප්‍රක්න මෙ වැඩින්න්නවා. ආරක්ක ගෝචරයක කලක කියෙනිෙන දක් ඉද්‍රියන් සංවර ගන. සාසනිට යනක කෙනෙක් ඒසාසනිට්ගගේයාට පස ගමට වදනකොට යටට හෙලූ ඇස්සතු විය ඩඩක් පමන ප්‍රමාණී බලාගෙන සංවරව ගමන් කරන්න. ර්යන ඇත්්‍යිය ආශ්‍රයෝධයා රථ දියා විධ හද සල්දාදවන්ද ත්‍රීන් පපුරෂන් දියා බලමින් ගන් කරනවාවද අන්නෙ එකටින ආරක්ක ගෝචරේ නැතිකම් ආරක් ගෝචරය කියෙන කියන්නේ බොහම පරිස්සමින් දිසා අන්නු දිසාවත් බලබල් ගමන් නොකරන රීම සංවර ඉද්‍රිය අන්නතිකෙනට ෙන ආරක් ගෝචරෙන් ගක්ත භාව කිය උපනි බන්ධ ගෝචරය කල කියන්නේ තමන්ගේ සිත බැඳ තැබීමට අරමුණක් තමන්ගාව තියෙන ව කියැන සතර සති පට්ඨානආදී භාවනාවක් තමන් ගිතතුල තියෙන නගන්න එකර කියෙන සිත බැඳ ැබීම. වශ් ෝචරයක් තියෙන බව උපනිබන්ධ ගෝචරය කියල. මෙනමයාකාරීෙන් ආචාර ගෝචර සම්පන්න වෙලා? අනුමත්තේසු වද්්‍යේසු භයදස්සාාවී. ස්වල්ප වූ වරදිහි පවා බයදක්නාාසුළු හොඳරමතකතිකන් පිනං මේ සිිල් රකි නෑ කියල මාලකොට උදම්වන වීරියන්ගේ පස්සසිෙන් දොයි පිං තුළ දම්මේ දුව හ දන්න. අනුත්තේ සු වද්‍යේසු භයදස්සාාවේ. මතක නැතිව කැඩෙන සේකයාපද ශික්‍ෂාපදයක් හරි වීතික්‍රමණය වුණොත් අකුසල සිතක් ඉපදීම පවා පාරාජිකාපත්තියක් තරම් මහත්කොට සලකන්. අනුවත්තේ සුුවද්‍යයසු බයිදස්ස. ඒ උත්තුමන්හන්ස සමාදාය සික්ඛත සික්කාාපදේසූන භික්ෂූන් විසින් යම් ශික්ෂපයක් සමාදන් වෙලා රකිනවත අන්නේ කරගෙනවා පාතිමොක්ක සංවර සංවුතෝ වි අහරති කියල තේනද ගිහි පෙන්ගුතුලට මේකෙන්නේ තමන්ගේි පංචීලය රගෙනකට පචීය තමයි පතිමොක් සංගරස සීලි බවට පත් ැයි ආචාර ෝචර සම්පන්න්නේ කියනෙක තියනවා. එතැෙදි කායිනාචර වාචික නාචර වලට නොයා උපනිස්සේ ගෝචර රක් ගෝතර උපිබඳ ගෝචර කනේ ත්‍රවිධකාරූ ගෝචරයන් පිළිබඳව කල්පනවිං අවබෝධයෙන් වටහා ගැනීමෙන් යුක්තව ම රකින පංච සීලියෝහෝ කෙනෙක් රකිනව නම් අන්‍යයාගේ සීලය. යා අපායියට අදලදාන්නේ නැති. අපයාදී දු්‍යන්ගෙන් ගලවන. සීලේ බවට පත් වෙනවා.ඒකට තමයි කියන්නේ පාති මොක්ක සංවර සේලයකය ඊළඟටන අපි කරන්න පිනනි ඉද්‍රී සංවර සීලේ පිළිබඳ. ඉන්ද්‍රී සංගර සීලය කියල කියන්නේ ඔ පිඟතුළ හලාඇතයේ විබංග පාලී විේෂම සීපත් කලන සොච්චක්ුණනා රූපං දෙස්වාන නිමිත්තක් ගායෝතින්න අනුමිත්තක් ගායහෝත. වියන්ජනක් ගයි ෝතතින අනුුව්‍යන්ජනක් ගාහිහෝතති ගෙන චක්සු ඉන්ද්‍රයාදී දේවල් අසංවර කරගන්නතු වාසයකිද. පහැදිලීද චක්කුණනා රූපං දිස්වා. අපි උදාහරණයකදර හැගමකු චක්සු කියන ප්‍රසාදය හරහා චක්සු විඤ්ඥානය පහළවෙලා නැත්තන් ඇහෙ රෝපියයක් දැක්කට පස්සේ මෙමකිවවාම මෙේ පට ලෝගන්නට පැහං රූපදකින්න. බැහැ ඇහැ වස්තු කරගෙන එතන උපදින ක්සු. විං්ා චක්කු ං්ඥානය කියෙනෙකෙන් තමයි රූප දකිම කියෙනෙක සිද්ද වෙන්නේ මේ රූප දකිනකොට නැනිමිත් අක් ගාහි එකන්නේ ස්ත්‍රියයක්ද පුරුෂෙක්ත කියලලාත් හොවාගන්න නැතු. රැුලවල්ල තිබ්බද කටයක් කපල තිබ්බද අන්න හමහොයන්න යන්න නැතව නුියන්ජනක් ගායෝත. එකන්න දැන් අපිතුගෝ හිනාව වී ඉන්නවා කෙනෙක් අන්නේ. නැ ෙ දනගැනීමත් පිරිි කෙක් කෙල දැ ගනීම හිනව හිට අඩාන් හිටිය කියලා ්‍යියන්ජන දැන ගනීම නිය පුතුවල හිට අවකලට මේම කරල හිට ය දේවල් පිළිඳ හොයන්න නැතව නනමිත්තක් ගාහි හෝත නනු නිමිත්තක් ගායි හෝත අන්නහම වාසය කරනවනන් කෙනෙක්. ඇත්තර මේ කියන්න පිගත්නීමේ. ඇහැ කණ නාසය දවශරීරය කියන මේ දේවල් සංවරෙන් යක්ත පාලය කිෙරීම ඉන්දිය සංවරයෙන් යුක්ත ෙන්න්න මේ කරම අප. ප්‍රහණ සංඥාදිය කලින් දේශනාවන්න වල දේශනා කරලා තියෙනවා. ඉතිං අපි ලක් කඩහරත් මේ පිළිබඳව සේපත් කරන්නට බලාපොරොත්තු වෙන්නම් අප දිරි ධර්ම දේශනාවකති ප්‍රහණ සංා පිඳවත් විස්තර වශයෙන් වික්‍රහ කරල දෙන්නම් නැවතත් මෙන්නම ඉන්ද්‍රී අසංවර කරගන්න නතුව යම්ගැෙක්වාසය කරනවනම් එකට කියනවා ඉන්ද්‍රී සංවර සීලය කියලා. ඉල්ලක කටම පින් ලස්සන මාත්‍රෘකාකට ටිකක් විස්තර වශයෙන් කතා කරන්න තියෙන මාතෘකාාවක් ආජී පරිශුද්ධි සීල. ආජීව පරිසුද්ධ සීලය කිය කියන්නේ පිගදී දැන් අපි මේකට කියමුකු තේරෙන්න්න මිච්චා ආජීවෙන්වැලකින් ඔයි පිහතුළ හලතිනනි කුහනා ලපනා නේමිත්තක නිප්පේ සිකතා ලාබේන ලාබන් නිජගින් සනතාදී මෙන්න මේ පාප ධර්මයන් වශයෙන් පවතින මිචා ආජීවෙන් යමෙක් වලකිනව නම්. මොනද මේ පිගති අපි බලමුූ දැන් කෙනෙක්ට පාරාජිකා වෙන්නත් මේ හේතුවෙන්න්න පුළුවන් උප සම්පදාන සංගාධිශේෂවලට පත්වෙන්නත් මේක හේතුවෙන්න පුළුවන්. ොල්ලච්ේ පාචිත්තය පාටිදේශනය දුක්කට කියන මේ සයාකාර ශික්‍ෂාපදම මේකින් ඉක්වෙන්න පුළුවන් මෙ බලන්න යම් කෙනෙක් අපේතුමක දැම්මේ මික්චාජීවයට පාරාජිකා වෙන්න බල පනහිත්තුමේ තමන්ගාව නැති අවිද්‍යමාන්‍ය ්‍යයන මාර්ග පල උත්තර මනුෂ්‍ය ධරමයක් තන් කරේ යෙනවා කෙ යම් ික්ෂක් කියනව නම් මිච්චාජීවේ එකන මොන හරි ලාබ සත්කාර ගන්න මිනිස්සුන් ගැවදාානය ගන්නවාගේ අන්නේ භික්‍ෂෝ පරාජිකා වෙන්න පුළුව. එකන භික්‍ෂුත්වෙන් පාධ සංගධතිශේස කලකෙන යම් ප සම්පන්න භික්‍ෂුව අපීතමක දැන් දායකෝ දෙන්නේගේ ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් පිළිබඳව ඒ ස්ත්‍රීපුරෂන් දෙදගේ සංගමයට පනිවිඩයක් කියනවාන්නේ භික්ෂංගාධශේසාපත්තයට පත්වන්න පුලො තුල්ලච්චේ කෙ කියැනගන්නේ දැන් ආජවය නිසා කෙලි කියන්නේ දෙම මරහත් කල කෙලි කියන්නතු නමගේ විහාරස්ථානය වසන භික්‍ෂන් වහන්සේ මීරහතන් වහන්ස මක් කියල තමන්ගේ ගමේ දායකයට කියනවා අන්නේ අනියමින් කියනවන පාජික වන්න තුල්ලචාපත්තයකට පත්ව වවා ිරක්කය නැව මයි අරහත් කියල කිය නැතුව ඔග ද ර ගලන් පන්ස රහන් වහන්සේ න්නවා වාගේ වත්ේ පි තුල්ලච්චාපත්තකට පත්වන්න පුල ප චිත ත්තක ප ල කියන්නේ. තමන්ටම තමන්වාකරි ප්‍රනීත බෝජනයක් ගෙන්වාගෙන වලඳන වනම් හවල්ලික ගේන්න මේ ගේෙන නිත්ත්‍යව කන්න පුළුවන්ද ජරාව හොමයි කියල ගෙනවාගන්න ලදීමේදී පාචිත්්‍ය පත්තයක ඇන්න පුොළුවන්. හරි එක මේ ප්‍රබේද තියනවා. ම නිකදරගන්න පාට දේශී කියල කියන්න පිගත්න්නේ යම්කිසි උපසම්පදා භික්‍ෂුනියය එ ික්ෂනියය ප්‍රීත ෝජනය තමන් පිණස ගෙනවාගෙන වැලදුවත් එ භික්ෂනිය පාටි ේශනය පත්තියකට පත්වනවා ෙනෙක සිපත් කල තියනවා දුක්කටය කියලකින් ද උපසම්පන්න භික්‍ෂුණීන් වහන්සේ නක් නොගිලන්ව තමන් පිණිස සුපහරි පත් හරරි ගෙන්න්නගෙන වැද අන තන දක පාතතිකටත්ව ල උප සම්පා පිළබඳව තියන ප්‍රේද ම ම දක්ක ක තියන ගැමර පිළිබඳව තේරුම්ගන්න හරිද. ඔයිට අමතරව කුහනා ලපන ආදී වශයෙන් ජීවත් වෙන යගේත් ආජීව කියෙනෙ ප්‍රසිද ෙන්න්න පුළුව ම මව එකයිින් එක කකිෙක විස්තර කළ දෙන්න. කුහනා කියලා කියන පින්ගන්නේ දැන් කොහක වස්තු කියලා කිය නවානේ ඔය කොහක වස්තු තියෙනවා තුනක්. පච්චය පටිසේදන කොහනාව සාමන්ත ජපපන කොහනාව එරියාපත සනිස්සති කොහනා මෙන්න මේ කොහක තුන කොහනා කියෙන කොහක භාවිට කියවා. ලාබ සත්කාර කේරති ප්‍රාර්ථනා කරන පාපික්ෂ නතම් පාප කැමති ඇති නැති ගුණ දක්වන. ලෝබෙෙන් මඩන භික්‍ෂුවගේ කුහකබාවක් නැතන් තමන්ගේ මූුණහකුළුවන බවක් මොනවාරි වෙනවද අන්නේ ක්‍රටි ෙන කුහනා කියලා කියනකොට තේරේ. එක කුහනාවක්තිේ නො පච්චේ පටතිසේදන කගහනාවට ගෙන ප්‍රත්්‍ය ප්‍රතික්ෂපකිරීම ගහුණ. දායික භික්ෂුවකට චේවරහරි මනහරි ප්‍රත්්‍යයක් දෙනවා දෙනකට භික්ෂුවට ඒම් ප්‍රයෝජන තියාාගෙනම එක ගන්න කැමැතෙන්ම කියන අනීති මටෝනිනෑ රකයි මේකයි මේහමයික අන්ම යම ප්‍රතික්ෂය කරනවනම් එකන්නේ දායකය වඩා සතුටවෙලා හදවතිම්ම කරනකට නෙමීමේ කියන්නේ තේර න්ත මේක හදවතිම්ම කරන භික්‍ෂහන්සේලා තිවන්නේ. අ දායකව සතුර කර න ත පේවා සල් පේචයි කිවක් පිගන්නට කැමති වෙන්නේ අපිට හත්ලාබ කෝම න තුන්හසේට ප්‍රත්ති චුටක්. ඩීන්ගක් හරිකමක් නය පිළිගන්න තිය ොන හොඳැ කියලා නොඒක් උපායි සිවරහම සම්පාධන කර ැල පත්තරන ඉලට ික්ෂන් හසේමුතුර ඔුන් නුග්‍රාිනි එක පිගන්නවා කිය පෙන්වල ඒ සවුරවාදිය පිළිගන්නවනං. මේ එක්තරාකාරයක පච්චේ පටිසේදන කුහනාවක්. හැබ හදවතින්ම කරන. එත්තම මට ප්‍රථ්‍ය පිබඳව ආාවක් නැතුව නීතින් මෙහමයි හෙමයි හමයිකල අවසානයේී පවති මේ පස කැත්වන්න ගල රගෙන මොහරන්නම් පසකි අරගෙන ඒ පිළිබඳව ස්වල්පවූත් ආශාවක් නතුව පරිහරණය කරෙන වනම් අන්න ඒ වගේ තැග මේ පච්චේ පටසේදන කහනාවට යන්නේ නෑ. ඇයි බොහෝවිට මේ වගේ උතුමෝ එදත් වැඩහිට අදත් වැඩ ඉන්නවා නමුත් බොහෝ විට පච්චේ පටිසේදන කහනාවේ කියන මෙන්න මේ ගොහක භාවයට පත්වීමේ හැකි යාවක් තියවා. ළඟ කහනාව මයි පිගන්නේ සාමන්ත ජපන කොහ මන්ත ජපන කහනාව කියලා කියන්නේ පිගඳි ඉත්ද අල්ප වූ පාපිච්ච භික්‍ෂුව තමන් ගාව නැති උත්තරි මුස්ස ධරමය උතුර මිනිස් දම්කයන් පිෙන ්‍යාන මාර්ග පල කියනේවා තමන් රහත්පලයට පත්වෙලා නතුව තමන් රහත්යයි කියලා ඒ කතාවෙන් ජනතාව විශ්මයට පත් කරනව නම් අන්න ඒකට කියන සාමන්ත ජප්පන කොහනාව කියලා පිගත්න්නේ කියන්නේ? ඒෙම මකි ික්ෂුවක් ම කල්පන කරන ම කතාකරපු වෙලාවට මෙහම හිටිය හම මේ විදියට හිටමට මජනයා බොහමන් කරයි. කියලා ආරය ධර්ම නිස්ත්‍රිතව කතා කරනවා. කොහම කතා කරනවද මෙන්න මේ විදියට යමෙක් සිවරපරෝන වනන් මේ විදිහයට කෙනෙක් බන කියනවන මේ ආකාරෙන් නොන ආකාරය නිදහසකිනවන ඒ මන මහ ශක්ක්‍යය ය කෙක හමත් මහරු වන ගුරු පරම්පරාව බිල්ලටදනවන්නේ උපාධයන් වහන්සේ අපේ හමයි ආාරයන් වහන්සල ේමයි. මහසගගේ පවත යම්කි වාමන් හසල පිරිසක්කින්න න ඒත්ම මේශක්්‍යයි කියල අ ගුරු පරම්පරාව බිල්ලට තියල කතාරනවද ියම අපේ කාන පික්නත් සාමන්ත ජපන කහනා පිළිබඳව ලන්න මේ පිළිබඳව දක්වලතර බෝම ලස්සන්ට පෙලේම දක්වලතිය. ඉඟ තමන් අල්පේච්චූ විහාරයහරි ආර්‍යි කරි කොයිහරිවාසය කරල ඒ ඒ විහාරයේ ඒ අඩ්ඩයෝගේ ඒ ප්‍රසාදේ හම්මි ගුහල් එන්න කොටි කුටාගරට මාල උද්දන්ඩ පට්ටාන සාලා ම්ඩප රක් මූල කියන. ඒ විහාරස්ථනය වාසයක කරන මහන මහිේෂශක්්‍යය කළි මික් කියනව නම්. ඒ කරලා ඊට සරිලන විදිහටම ගැඹූර ගූට් සායුම් ප්‍රතිච්චන්න සුන්‍යතාවෙන් ලයුක්ත ලෝකෝත්තයට ධරමය කතා කරනවනම් අන්නේගොහක භාවිට කෙනනවා. සාමන්ත ජප්පන කොහනාවකගේ පැදිිට පින්ගන්නන්නේ තුොට මෙොමේ බොරුවට කරනකොට තමයි මේ දේවල් වන්න මෙම ගොහනම්. ආජීවය පවත්වා ගැනීම පිණිස බඩවඩා ගැනීම පිණිස. න දේව එම තමයි සසනය ක්ල තියෙන්නේ. ඊල්ලන්ගේක තමයිපිද ඒරයාපත සනිත කහනාව. එරිාප සංනිස්ත ෝනල පිච් භික්ෂුව ලෝකයාගින් හමන් ලබන්න කැත්තෙම්. යන්න කොට එන කොට නිකං අර මේම බිම බලාගන්න සංවර ගිය සහරක් කලාවට තියෙනවාමද ආර්‍ය සේනාාසනයකට පිතම ගයා කියලිට පේන භක්ෂන්හන්සේ සිරපපුනැතු අරෙම ඇල්ල ැලේීමමද හකට සරපද ගොලන ඒවාගේ කැපයි ග අයටටින් ෙරපපු දෙදක් ගොල න හොඳයි ඒමතමයි කරන්නත් ඕෝනි. නමුත් හදවත ඇතුළෙන් නැතු එරියාපත සංඛ්‍යාවෙන් ජනතාව පහදවාගන්න උත්සා කරනව නම්. ඉරියව් පෙන්වලා. අන්නේ ඉරියෝ් පෙන්වීම තුළින් කටහන්ඩ ලාමක කරලා කතාකිරීමම්, කටහඩ අඩු කරල කතාකිරීම මීලඟට හැසරීම් යනකොට එනකොට සිහවී මාදිය පවා. ඉරයාාපතවලින් ජනතාව පහදවා ගැනීමේ අපේක්ෂාවන් කරන ස්භාවිකෝම මෙහෙම තියන කතාවක් නෙමින්. සභාවිකම සහර උතුමන් වහන්සල ඉන්ම සවර කතාභාතියනන. ඉතාම සැමින් කාටවත් අහනියක්ක් නොවන කතා ාතියනන්නේ ඒ උතුමන් වහන්සලා ගැන නෙම මේේක. ඉරාවන් පහදවාගන්න කටයුතු කරන ගොහක පිරිස් පිළිබඳවයි මේ දක්වලා තියෙන් පැදිලීදද. හනාව කිය එක තුන් ආකාර කෝහන ස්තර කර මොනවද පච්චේ පටිසේදන කෝහනාව මාමන්ත ජපන ෝනාවසාහ. එරියාපත සනිස්සත කහනාව කියෙ. ඉළඟතින ලපනා කියෙන. ලපනා කියලා කියන්නේ. ලාබ සත්කාර කීරති ප්‍රාර්ථනා කරන පාපිච්චව වාසය කරන ලෝබෙෙන් මැඩගත් භික්ෂුවක්. අනුන් පිළිබඳවයම් ආලපනාවක්, ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක්, සමුන්නනාවක්, උක්කාාචනාවක් සමුඛචනාවක්, අනුපපිය භානිතාවක් චාටුකම්මතාවයක් මුද්ග සොප්ප්‍යතාවයක් පාරිබට්ටතාවයක් වෙයිද කියයක් ඉවදබලන්නනේ මෙතනිකුව කාරණා දහතුනක්. හරි එකින් එ කියන්න ආලපන ආලපනා කියලා කියන්නේ දැමේ විහාරස්ථානයට කවරහරි ආාවට පස්සේ ඒ පිංවතුල්ල කාරණාව කියන්න කලින් ා මොකද මේ යා පාන්සු කොලයක් දෙන්න දාවෙේ මේ මොකට දාවේ. මේ ආහරි හරි ආවන ඔන්න ව්‍යාර්ගාවී ඉන්නදක මං ඉන්නං ආදී වශයෙන්. මන්ම කතාව පලවිනියට පටන්ගන්න එක නැත්තං එමතැන මේ තවත්ත කත් යනේ තමන් උසස්ථැන තියන මම තම මෙහම කියන අරජරු මග බොහම ප්‍රසන්න හවලල් හ රජන්ත්‍රීවර මග බොම ප්‍රසන්නය ක ල දෙක් සමහර හරස්ථානලට ග හම ජනාධපතිගේ අගමැතිගේය පින්තතුරත් එක පින්තුරයක් ගාලතයවන දිසරවාදගේ වගේ මේ වයිතිං නිර්වාණයත් එෙක්ක කතා කරද්දී මේවට පාරවදින. ම ඇත මේ සම්ප්‍රදාය කඩනව නෙමේ මෙම නකයික නීමම අනිත්්වන් සැල හොඳනෑ අපිගාාව හෙමනය කියනවා නෙමෙයි. නමුත් යම් කෙනෙක් මෙ ආකාරය ආලපනාවෙන් යුක්තයි නම් තමන් උසස්තන තියල කතාවකිරීම මාදියෙන් යාලපනාව මිච්චා ජීවයක් බවට පත්ව වෙන. එක මදක තියා ඉල් ලපනාව කියලා කියන්නේ. අහපු කෙනෙකුට හෙම කියන්න.මම හවල් රජ කනත්තෙක්කඉන්නේ මං හවල් මැතිකෙනැත්තක් කියන්නේ ඒයාකාරයෙන් කියීමට කියන ලපනාව කියලා. සල්ලපනාව කියලා කියන්නේ. දදායක මන්ග කලකිරයි කියල බයින් ඔවුන්ටත් අවකාශයක් කියල කතාරනක එහම කිය හවත් පොටි අදහක් දනක බලන්ට එතකට අපි ඒගෙන් හිතල කටයුතු කරන්නන් කිය ල දායකව ලන සභාවවිට ගිය එකකන සල්ලපනාව කියලා. ඔවුන්ට අවකාශ තබා කතාකිරීමට කියන නමක්. ඇේට පක්ෂ හන්සේ යන්න හොඳ තකොට විික්ෂ හන්සගේ වාදීනත්ව නැතිවෙලා හන නකට බව යමට අවකාශයක් තියෙන නිසා උල්ලපනාව කියලා කියන්නේ දායක උසස් කොට කතාකිතිවන්නේ මේ තමයි මේ නවික කහමුදයි වැඩරන මෙමකෙනෙක් ගුවන් හමුදයි වැඩ කරන කෙනෙක් මේ මහදානපතියෙක් මේ හදානවතක්ෙ ල දායක උසස් කරල කතා කරන වභාවන් යමක්කින්නව නම් ඒකටන උල්ලපනාව කිය මේකින්ගේ හොඳට හගන්. සමුල්ලපනාව කියලා කියන්නේ සර්ව ප්‍රකායම දායකයා උසස් කරල කතාකිර මේ තමයි මේ පන්සල් හදපු අය මේ රයි සිිින්කොට වි පාහකරක දුන්න තිස් පහකමකට දුන්න මේ ගොල්ල නැතන්ද තන පන්සල ගත්න කියල දායකයාව පපටිකමින් උසස් කරල කතා කරන සභාවත්කු සමුල්ල පනාව කියලා. උන්න හනාව කියලා කියන්නේ පින්ගන්නේ මේ දෙැන් අපිේ කියෙමෙක්කෝ කවරුහර කක් ගනව මේ උක් දන්නහරි උක් දන්ඩක් කරගෙනකුට භික්‍ෂන් වහන්සේ උක් දඩ ගණ්න්න හිතනවා. අරගෙන මෙන්න මෙහම කියනවා. මේ මොනවද මේක උක්කේලගේන හරි මේ කොහිද ගෙනාවේ මෙන්න මෙහහින් ගෙනාවේ මොකද හොකර හයිද ඒ නං ස්වාමිණි කාලතමයි දැනගන්න වෙන්න උපස්සකේ භික්‍ෂන් වහන්සේලාටත් ඔක් පූජා කරට සදදුසුයි මොකද භික්ෂ හසට උක්කන්න හොනැතයි එන්නහෙම දායකාව අවුලේ දාළ කතාකළොත් හරි දෙැ අර සමාරදායකෙන් මොකදම ඉස්සනම් මේ කාලිදාානයක් දුන්නා දැන්දන් දෙෙන් නැද්ද අන්නේ වගේ දායකයාව අවුල් කරල කකා ඔුල්ලතාකල ය ප්‍රත්තෙලාබයක් බලා පොරොත්වෙන වන අන්නේ එකරදින උන්හනාව කියලා. සමුන්හනාව කියලා කියන්න පින්ගන්නේ සරප ප්‍රකාය දායකය වුල් කරල කතා කරන. හි ඉන්නව හරදන්න ඉස්සර මංකොල් කාරයටි කක්ට විස්සක් දල පන්සිියයක් කරන්න ස්භාවයක් තිබ කඩවල් වලින් අන්නන්නේ වගේ දායකව උුෙෙන් අවුලටම දාලා කතා කරන ස්වභාවිිකන සමුන්හනාව කියලා. ඔක්කාාචනාව කියල කියන්නේ. හම ද මට න ංග ති ග තදරි තු හල න්නේ තේලන්දරරි තා ස්තු ගේ. ීම. ලින්ගේක සරවප ප්‍රකාරයීම උද්ධීපනය කිරීමට කිය නමක් මේ ම ද පව ගේ අ යගල් අපිග දන්නන්නේ න ෙමයි කියල කිය න එකට කියෙන සමුක් කාචනාව කියලා. අනුප්‍යිය භාණිතාව කෙළකෙන පිගත්න සත්‍යවත් ධර්මයවත් බලන්න නැතු සත්‍යානුකූලත්වය හෝ ධර්මාණුකූලත්වය ගලපන් නැතුව ප්‍රියභාවන් කතාකිරීමට කියන නම නවත නැවත ප්‍රිය කතා කරනවා බර. පිමිින් ද චාටු කම්මතතාකිල තිකත් යෙනවාන්නේ චාටු කම්මතාවය කියන්නේ තන්ම දාකැට වඩා පහත් ආකාරයට දාළ කතාකිෙරීම ඔගොලු තමයි මේ ඔක්කෝම කරන්නේ අරයි මේකයි මෙමකි. අනුපියවා නිතාවයක් ොන්ට යාකාර එනවා ඇත්ත බලන්න නැතුව නිකං ඔෝගුලො ත මොනවරත් අපි දන්න ගොලු හරිදේ කරන්නේ හිතල බල අපිතුම ෙනෙක්න ගිනිි පොලියට දෙැ දක හොඳ ෑන ක් නඇති ඒකාල අනත පිින්දික සිටතුමත් පොලිට දුන්න අපිදුන් හමොදවෙෙන්නේ ඔයයා කාරෙන් යම්කිසි කෙනෙක් රි රදිද ල ත්නැතු ප්‍රියෝපද වන කතාරනව නම් අනකරගන අනුපිය භානිතාවය කියලා මුග සොප් තතාාව කියල ලට හත්තින මුග සුප තාාවගෙනවා ලින්කිවා කතතා කරනය වගේ වැඩි කො සක් අත කතා ල පොඩිකොට ක් සත්්‍යය කර පුදගල යාට කියන දග සොප්ප කියල. පරි ට්තාවකගේ නිකක්කිව පොිදරුවන් එකයිං අරගෙන කරින් වඩාගෙන වඩාගෙන් හොරුතල් කරනාදී අයට කියනවා පාරි බට්ටතාවෙන් යුක්තයි කියලලා පටි කමින් යුක්තු තමයි ලපා කියන පදේ විස්තර දහතුනු හරිද. මෙන්න මේ ලපනාවෙන් යමෙක් ආජිව උපදවා ගන්නවා ට නමිත් නේමිත්තිකාවෙන් කියලා කියන්නේ ඔය ප්‍රත්්‍යය ලබා ගැනීම සඳහා මේ නිමිතිරන්නයටි ම කවරෙනෙක් ෑමගේ කෙල් ලොගක කර යනවා නකට කෙහෙල් කණ්ඩ හිතිලා මේ මොකද මොනාහරි අර යනවද කෙල්ද කොහිටද ගෙනන්නේ අදේ වගේ කටිකවිෙන් කවරුහරරි කෙනෙක් ෙි ඳුව කතා දසල අපට මයි න ම ට ක්ති බොත් හොදයි අකයි මේකයි මෙහමයි ඇද දුෂ්කර කාලික දානයක් දුන්නනාම ඒ පිළි බඳව සම්පූර්ණ පින්ං අනු මොදන් කිීම එකක් හැබැයි කපටිකමින් මෙහෙමයි වෙන කවුරුත් අරම කරන්නේ මෙහෙම කරන්නේ ඔගුලු හිතරයි මටම මෙහම කරන්නේ මෙහමයි තින් ඔගුල්ලු හරම විසාකා වගේ අරගෝ වගේ අනත පින්දිික සිටතුමාාව වගේ කියලා කපටිකමි නිමති කරලා නිමිතියඔස්ස යම් කනෙක් ප්‍රත්්‍ය ලබනවනම්. අ එකරග නේමිත්ති කතා කියලා නිමිති මුල් කරගෙන කරන කතාවන් ලබන ලාබයන්වට කියන නමක් ඉළඟට තියන අප පිගත්නය එකක් මේ නිප්පේසි කතා කිය නිපේසි කතා කියර කිය නිිපින්ගන මේැ ප්‍රත්්‍යය ලබන්න බලාපොරොත්තුූ ඇතුව දායකට බයි නවාේ දැඟ පි කවරරි අං සක දායක කැමදෑ මොවාරි එකමලෝවුුවක් ගැනල දෙනවා අර අපිදකු බත්විිතරක් ගැනල දෙනවාක් ඒක සදධාවෙන් ලඳන්නෙ. අඒ ශ්‍රද්ධාවෙන් දෙනයක්න්නේ සා ප්‍රඥාවෙන් කල්පනාකා කල ප්‍රත්්‍රවක්ෂ කල වලදන්න පෙහම නැතුව හැම දෑමත් ත් කන මේ එකක ජීවිතන් වැඩක් තියෙනවාද අන්නේ වගේ මේ බැනල. හරි මේ වගේ ලෝබයන්ගෙන් අපි දංවල දන්න වෙලා තියෙන නොවාද මේ හදල තියෙන දාන ඔය මේ දැකික දන් දෙන්නති නක්ින්වකල අන්න දන් දෙන්න නැතිෙනගේ නුගුණ පතුරු. නුගුණ පතුරවල්ල එයාගේ මොනහරි අරගන්නේ අර ගැනීමේ චේතනාවෙන් වන්මයාගේ නගුණකි කියන ඇතකොට දොස්කීමට බයින් හරි දන්න ැයි කියල හිතලා. මින් ගම ගයින් ගෙ ිල් අන්න අරයයා හෙමයි මෙයාම හිෙමයි මෙෑ පන්සට දානයක්ක් වත්හයට දෙන්නේ කියලා. අමිහෙරි සේ අගුණ කියලා ලබාගන්න දාානයට කියනවා නිප්පේසි කතා කියලා ලබාගන්න ඕනම පිරිකරක් මේකටයන්. ලාබේන ලාබන් නිජගින් සනතා කියරින් ලාබයෙන් ලාබේ සැවම්. ඒ කියන්නේ යම්තැනකින් ලබිච්ච දෙයක් තවත් කෙනෙකොට දීල එයාගෙන් ඊට වඩා හොඳ දෙයක් ගන්නවා වගේ. ලාබෙන් ලාබය සැවීමේ. දක් ලබන පිතතුමක හාල්ටිකක් ලැබෙන ාල්ටිකගේකට දීලා පපටිකමට කපටිකමට ඒ ෙදිරු පට්ටික කරගෙන පපටිකමින්. අඔට කියන ලාබෙ ලාබේ සැවී එවත් ආජිව පාරි සුද්ධය නරක් කරවන නැතිකරවන දෙවල් කියයෙන දනගන්න නේ නිසා මේ කපටිකම්වලට න්නතු ජීවිතය පත්වා ගන්න පුළුවන් කෙනාට තමයි සතරසිට පට්ානිකන භාව අරංඥගතුවා රක්ක මුල්ල ගතවා සුංඥාරගතව න්නෙට ුක්කමෝලිකට සු ාරිකටගේ හිල්ල වඩන්න පුළුවන්කම ලැබෙන් ඒව කල්පනා කරගන්න කවුරුත් විසින්. ඉළඟට අවසානික මයි පින්හද ප්‍රත්්‍යය සංනිිශ්‍රත සේලේ නැතං පත්ය ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් වලඳන ස්වභාවිට කියන්නමක් තමන්ට ලැබෙන ප්‍රත්ථය පටිසංකා යෝනිසෝ පිින්ඩ පාතං පටිසේවාමි නේව දවාන මදාන මණඩනායන විභෝසනා යාවදේව ඉමස්ස කායස ටිතිය මම්ම ආහාරය ගන්නේක ඩා පිණිස නෙමයි පරුෂ දය බලන්න නෙමයි මේ අග පසඟ පිනවන්න ම මේ ආහාරය ගන්න ලස්සන වන්න මේ මස කායස ටිතිය මේ පටව්‍යාපෝ තේජෝවාය කි මේ සත්‍රමහා භූතුම රපකායග ටිීතිය සන්තති පැවැත්ම පිිස. යාපන පැත්ම පි බොහෝල් පැත්ම පිණිස විතරමයි මම ආහාරය ගන්නේ කළ හිතාගෙන ප්‍රත්‍යවේක්ෂාවන් වැලඳීම වගෙන ටිකක් විස්තර හොල බලන්න සතර පරිෂ්කාර. සේනාසන ගිලාන පච්චු චීවර පින්ඩපාද. කියන මෙන්න මේ සතර ප්‍රත්්‍යවේක්ෂාවන් ගෙන කෙනෙක් වලදනව නම් අන්නේ ප්‍රත්්‍යවේක්ෂාවන් බැලඳීමට කියනවා ප්‍රත්්‍ය ප්‍රත්ථ්‍ය වේක්ෂා කරල වලඳන සීලේයට කියෙන ප්‍රත්්‍ය සංනිශ්‍රිත සීලය කියලා. මෙන්න මේවා පින්ගන්නේ නුවනින් සලකළ ආහාරාදී ගන්න කෙනගේ ප්‍රති්‍ය සංස්ත්‍ර සීලය රැනව කියන පං තු මතක තියාගණ්ඩෝඕ. මෙ මේකපු සදර සංවට සේලේ කෙනෙක් සම්පාදින කරගදදි කෙකී වඩං චමරීව වාලති කියල බිජුවට රකින්න දලේ නවල් කියරල ිජුවට රකින්න පිගත්ද මාර පරිසමි රකි යයි නොටවත් බයිනය ලඟට වෙලා හරහි පරිස්සමින් රකිනවා වගේ පියග පුත්තං නෑනංව ඒ පියංග පොත්තං න්ගේ එක්ම පුතාව රකින්න මවපියෝ වගේ ප්‍රයපුම ප්‍රේපුතාව රකින මවපියෝ වගේ එක හැක්තිේන මනුෂ්‍යෙක එ හැරකිනවා වගේ සෙමර වාල දියත මංග රකිවා වගේ තතේව සීලං අනුරක්ක මානකා අනේ වගේ සීලය රකින කෙන හම දාමත් සපේ සලා හෝත සදාසගරාව බුදුරයන් වහන්සල එකකේ ගෞර ඇව මනාව ප්‍රේසිලියව වැඩන්න පුළුවන් කියන්නේෙක සිපත් කරල තියෙන්නේ. එකයි මේ රකින් නොනි ජීවිතය පරදුවට තේ දිවවිහිමියෙන් හරි මේ රකිින් නොනි සරහිටිය. එක භික්‍ෂූන් වහන්සේ නක් මේ රැසග වැලකින් බැදල තිබ සොරමුලක් ැල උන්හන්ස ලවගින් ින් වනය ගිනි ගන්න කායෙත් ඒ වැල නොකන එතන මිඳල භාවනා කරලා රහත්වවෙලා පිරිිවුනයි කියල සහිපත් කරලා තියනවා. එකනි රහත් වූ කැනෙීමම පිණිවින් පාලතියනකරතින ජීවිත සමසී භාව කියලා ජීවිත සම රහත්වෙනවත් එක්ම පිරිනිවන් පාලතියනවා. දීගාන පැේකන්තරන්හසේ ශරීරය දකළ අධහනය කරල ධාතු අරගෙන චෛත්‍යය සකස් කරවල වන්නනාමාන කරන්න අවස්ථාව හදළ දුන්න අන්නන්නේ වගේ. දිවි හිමියෙන්රකින්න ජීවිතය හදාගන්න ඕනේ ඉන්දේ සංවර සේලයක්ත් එහෙමයි කරාකාරයකින්වත් ඒවංවර භාාවයට පත්වන්න නොදී රකින කෙනාට ජීවිතය වැඩෙනවා කියන්නේ මතකතියාගන්න නෝනනි. කොහම නොමුත් මතතියාගෙන ආජී පිසු කරන භක්ෂ හන්සලාට විශේෂම කිය ඕන්නේ කිසි ආකාරකින්ව ික්‍ෂ හන්සලට ීවර පිඩි පා පිබඳව නිමිත්තව ඔබහස පරිතා කියෙනෙ කිෙසිම වින්‍යප්තියක් වටින්නේනෑ නිමිත්ත කෙලෙ කියන්නේ දැ ගිහි කෙනෙක් පන්සල්ට එනවා දැකලා පිතමුකු බිල්්ඩින්න එකක් හදන්න. මොකක් කර ල ග වල භික්ෂ හ හව වන දක ටක්ගලරන කුද නූල්ලරගෙන ලනුගහන්න පටන්ගන් ඇ තකොට දිහ වල්හන්න වාමන මක්ද කරන්න කියල කට මොකත් නැ කියලා ික්ෂණ හන්සේ මකර කියන්න නෑ කරන්න ඕන කියලා. හැබැයි. නිමිති කරන. අන්නේ නිමිති කරාට පස්සේක් ගිහි පින්ගව තුලඒ කරදුන්නොත් ඒක කැපනෑ කියනෙ එක වටින් නෑ කියෙක මතකතියාගන්න ඕනි. ඔබහස කිය කියන්නේෙමි. එහෙම කියනතු නිගර හින් පස් කරන ගේ පිහම පපසක ගු කොහිදීන් අපි න්න තට්ටු දේගවල්ල හම කියන දර භක්ෂුන්හසේෙන ික්‍ුන්හසර ත්ට්ුදක ෙවල් ොඳ නෙද අපිට සැපනැදවාස කරන්න හොඳ නෙද බවාවන කරන්න බරිද අන්නේ ආකාරෙන් මේ හින් පාස් කරල වගේ ලබාගන්න දෙවල්වට කියෙන ඔහස කියලා. පරිකතා කියලා කියන්නේ නි භික්‍ෂු සංගයන මෙ මේ ආකාරය සේනාසන හරීමම සම්බාධයි මේ සක්මන් වල සක්මන් කන්නනත්බේ මෙහෙමයි කියලා නිකම පරිකතාවක් දක්වල ලබාගන්න ආයවයට කියන නමක්. හැබි මේකත්මතයයාග නිමිත්ව ඔබාස පරිකතාවන්ගේ විපදිච්ච ේනාසනය අප පවෙන්නේේ ඒ නිවිතිදිච් චීවරයි පින්ඩ පාතිතම අපකතවෙන්නේ වින අත්තින් ඉපදුනුත් යම්කිසි චීවර පිඩ පාත සේනාසන කිය ප්‍රත්්‍ය තුනම ඇද පරිකතාවන්ග ලැබනට කමක් නැහැ කියල කියෙන සේනාසන. බැයි මට මේකක් දෙන්න කියනෙල්ලන සේනාසනයක් අක පයිමෙලලා දක්වල තියන. බෙහෙත් පිළිබඳව ඕනවැදක් නිමිත්ව බාස පරිකතා විං්ජප්ති ඕනකක් වටිනවා. බ රෝග සසිදුනට පස්සේ එහෙම ලභික්්ච දේවල් වනිදීම ටි නැහේ. එනිසල් ලඩෙේ හොඳ වෙනකං විතරක් ඒ වලදන්න පුළුවන් කමක් තියෙනවා. මෙ මේවා කෙනෙක් දැනගෙන්ෙන ලාබයින් යැසෙන් ඥාතීන්ගින් අංගයන්ගින් ජීවිතපේක්ෂාවෙන් යම් කෙනෙක් මේ සීලේ කණ්ඩ කරගන්නතුව චිද්‍ර කරගන්න නැතුව දුබල කරගන්නතුව කල්මාශ කරගන්න නැතුව. අ කණ්ඩව රැකෙන සීලේකින් සාමාන්‍ය ජීවිත පිරිස දවාාවේට පත්කරගත්තුව ත පීළංග සතිය කතාරමු දතාංග පිළිබඳව. කතාළ යුතුම නිසා දු තතාංග පිබඳව කතා කිරීමෙන්. අනතුරු අපට ඉතුර සෙසු කරමස්ථාන පිළිබඳව කතා කරන්නට යන්න පුළුවන්. එනිසා සල්ල විපත්තිේ ආදනව දකළ සීල්ල සම්පත්ති ආනි සංස දෙක ආදර ල් ද හික් පින් තුල් කවරු අධිෂ්ාන කරගන්න ඒ හිපත් කකිරීමත් සමගද දවසම ියතුම් ධර්මදේශන වසන් කරන ප්‍රාර්ථ න කර ෙනක් තු ස පත් කර ලිය ොක්තු වෙ. මතුමතුත් කතා කරන දු ාං ාදී දේවල් වලත් අර්ථ විනිශ්චයන් ලක්ෂණ රස පච්ච පට්ාන පදට්ාන සමධාන ආදීදේවල් දැනගෙන. ඒ දැනගැනීීමම් තුළින් ලබන්නාවූ. ධර්මත්ඥාන යුක්ත වීම් බලින් ලබන ගුණයන්ගේ. උතුම් නිර්වාණය සුවසයම සාක්ෂාත්වේවා කියල ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්මදේශන අවසන් කරන. හැම දෙනෙක්ටම උතුම් චතු්‍රාර් සත්‍ය ධර්මය සුවසේම බෝධවේවා කියළල ප්‍රාර්ථනා කරනවා. එහම ප්‍රාර්ථනා කරමින් අද දවසේ උතුම් ධර්මදේශනාව? ලක් වැසි ලෝවැසි බොෝ දෙනෙක්ට ශ්‍රණී කිරීමට අවකාශය සලසාදමින් ධර්මදේශනාව විකාශන දායකත්වය ගෙන කටයුතු කරන බව සේපත් කරලා තියෙන. පිළියන්දල තුන්බෝවිල දේවනන්ද පාරේ අංක දෙසේ අනුවෙන් එකසී නිවසේ පදිංචි NKඩ රත්නසීලීම හත්මය හ ආනන්ද රත්නායක මහත්මයාට පුුණ අනුමෝදනා කරනවා ධර්මදේශනාව ධර්මදානමී පින්කවි. අරමුුණ වශයෙන් සේපත් කරලා තියෙනවා. ප අප ආාධදයකින් පෙරෙනන දැන්ට රෝහල් ගතවසිටන යිකේ සජිත් විරජනපතනුවන්ට සය ප්‍රාර්ථනා කරගෙන තියනවා. සස අරම වශ සපත් කලතින පින්ව දේශකයාන් වහන්සේ ධර්මය ශ්‍රවණයරන සෙලු නාටහ න්ගේඩ රත්න සීලි සහ ආනන්ද රත්ානාක හත්මේතු සිරු දිනාටතු නිර්වාණය අබෝධය පිනිසේ ධර්ම දානමක කුසලි හේතුව වාකල ප්‍රාර්ථනා කර තියෙනවා නමින්මියගේ සෙලු දනාමි පින් අනුවෝධන් කර ගනිත්තුවා කියල ශේෂවශයෙන් ප්‍රාර්ථනාකරගෙන තියනවා. නම්ගම් සේපත් කළ මේ. ම පරලුවගේ සේලුම ජාතීන් පින් අනමෝදන්ව සංසාර ජීවිතය සූපත් කරගනිත්වා ප්‍රාථනය බෝධියකින් උත්තර ීතර නිර්වාණය සවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනිින් සුවසේම නිවෙත්වා කිය කවරුත් සාද කියල ප්‍රාර්ථනාවක් ඇතිකරගන්න. එවගේම නම් සහිපත් කල ධර්මදේශාව විශා නායකත්වයගෙන ටයතු කන පින්ගතුන්ගේ ප්‍රාර්ථන පරිදි අසනීපව රෝහල් තතුවසිද පිමත්පත්තන වන්ට කරම දෝෂයක් වෙත්නම් මේ කුසල කරමයන් හේතු පනනිශ්‍ර වෙලයි කර්ම දෝෂය පහවයක්වා. ගෞතම සබදධ හස ල්ගන දම් පපුරාගන්නට අශ්‍ය කරන කායික මානනිසික නිදක් නිරෝග චරජයවනිය ලබේවා ධර්ම දේශාව දාකත්වක නටයතුල සිල්මදනටත් ්‍රවණය කරන බැදිනනාටමත් තුම් චත්‍රාර සත් ධර්මි සවසීමම බෝධීම පිසමේකුසල්. ඒ කාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියල කවරුත්සාදු කියල ප්‍රාර්ථනාවක් ඇති කරගන්න බෙහර විහාර ගම්දන වන සෙනසු ආරක්ෂා කරන අල්පේශාක්්‍ය මහයි ශාක්්‍ය. දෘෂ්ික දෙදේවතාවන්හසලා මේේ පින් අනුෝදන් කරගෙන දෙව්ලවසනසෙත්වා දෙවිියන්ද ප්‍රාර්ථණනය බෝධියයකින් උතුම් නිවනිංක්ස්ුවසයම නිවියන්නට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තිීන් වේවා පාරමී දම්පිරේවා කියල සාදුකිල ප්‍රාර්ථනාවක් ඇතිකරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරම ධර්මදේශනා අවසන් කරන්නට. ආකා සට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. अनुमोदित्वा पुञ्यन्तङ्गनुमोदित्वा चिरङ्ग्रक्कन्तुशासनम् आकाशट्टा च मुम्मट्टा देवानागामहद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरङ्ग्रक्कन्तुनम् आकाशट्टा च भुम्मट्टा देवानागा महद्दिका पुण्यन्तं अनुमोदित्वा मङ्परन्ति ඇැම දෙනෙක්තම සම්මා සම්බුදු සරණ වස්සාන ධර්මදේශනා යබ් නාලිවඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පිළියන්දල තුන්බෝවිල දේවනந்த පාරේ අංක දෙසිය අනුවෙන් එක සී නිවසේ පදිංචි NKD රත්නශීලී මහත්මිය සහ ආනන්ද රත්නායකැන පින්වද්‍යබලගේ පින්බර දායිකත්වයෙන් යුතු සිදු කරන ලබූ සුමදුර ධර්ම්මදානමේ පින්කමයි. ඉම්ම පින්වත් පිරිසගේ අරමුණු සපලවේවායි සාධසිතින් ප්‍රාර්ථනා කරමෝ. මෙම දේශ්කෑණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බොහදීකින් ඩිවන් අවබෝධය පිණිස මෙම ධර්මදානමය කුසලය හතු වාසනා වේවා. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. අතිපූජනීය කිරුලපන ධම්ම විජයස්මීින් වහන්සේගේ පින්වත්සාභාගිත්තුවෙන් සෑම සතියකම වස්සාන ධර්මදේශනනා YouTubeු නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාවසඳහා දැන්. ඔබටත් දායිකත්වවෙ ලබාගත හැකි කතා කරන්න බිදුුවයි හයි එකයි අටයි පනස්හයි, පනස්හයි දහතුන දුරකතනංගේට බිදුඇ යි එකයි අටයි පනස්හයි, පනස්හයි දහතුන දුරකතනංගේට දහම්මසුබසැමට තෙරුවන් සරණයි.